යිබෝන් ගෙුන් දවසිය උනුසුම්ම පුවත් ඔබට කියන අයිටෙන් ප්‍රති සමගින් ම ශ්‍රීහාන් කනෂ්කාරයසිංහ. මමකශාණී කවුශල්ලයා ප්‍රථමෙන් අවධානය ප්‍රෘති සිරස් තල වෙත. අයහපත් කාලකුණින් හතලිස් අට දහසකට පීඩා වෙපතට පත්පුුවන්ට කඩිනමින් පන්දි. ශ්‍රීනල්කා සීෂෙල්ස් සබඳතාත්තරවෙයි. ලංකාවේ සිට මෙහේ වන ලන්ඩන් පරිගණක පද්ධතිය කොළඹ කුණු ගැටලුව බිසදේ. පවතින අයහපත් කාලගුණත් සමඟ පුදගලින් හතලිස් අටදහසකට ආසන්න සංඛ්‍යාවක්. මෙ වන විට පීඩාවට පත්වසටිනවා. අප දතත්වයෙන් මෙම මස තුළ ජීවිතක්ෂිර පත්වූ සංඛ්‍යාව මෙ වන විට නොවේදක්වා ඊලගොස් ඇැති බවයි අපදාකළනා කරන මත් ්‍යස්ථානය සඳහන් කලේ. ක් थ විසි පු ගලන් හ ැන ාව කාල ව ම ිය කාර දල ම ප පත් මස හ නතාව ෙන මස්ථන ම ලබද ම සදහම ට කंड කට ගම රजाගෙන ස जදුව ජලස ලक्षपाන ස ොල්ගල් ස वा ाइ විශේ ර න් රම් ර්ගේ ව ුළම ප්‍රදේශෙන් ැන මාර්ගේ හිතා කිරීමට ග ති ති . කලුරගාල බදුල්ල කෑගලකෙන දිස්ත්‍රිකවල මෙම නයම් සම්වන්නේෙන් ලබදීලතින නිවේදනයම් තවමත්ව වලංවෙනවා. බංගාල බොක්ක මුහුදු ප්‍රදේශය පැවැති අඩු පීඩන කලාපේ, බෙවරවිට පීඩන ආපාතියක්ක්වා වර්ධනී ඇති බව කාලගුණ වි්‍යා දෙපාර්තමෙන්න්තු වන්නනිවේතනය කරනවා. එහි බලතෑම හේතුවෙන් පවතින වැසිතත්වය ඉදිරි දින කිහිපේදීත් තවදුරටත් වර්ධනවිය හැකි බයි එම දෙපර්තමෙන්න්තු සඳහන් කරන්නේ. kwaला उmed्य්‍රcie, <Sanye> милли किदा вар kwa, su 3 милли Aකා षpath boccoමු a kwaලාෙන ඉ, අපkka ුණ Palagali tcola, bit වැ ,. ේල්ලි හස දෙකමගේ පසේ ිුණු සැ ස්තත්යත්ව ලාපොත්තු වන්නේ. මෙ අතර අමාත්‍යේ දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ඕනෑම අප දතත්වයකට මුහුණ දීමට සූතානම් බව. අප මේ වෙනකොට සියලුම දිසාපත්තුමාල ප්‍රදේශලයකම්තුමාලා ඒවගේ මආපදා කමිටු ඒවගේ ඒ ප්‍රදශවලට වංවෙච්ච ස්‍රවිදහමුදාව නිලධාරින්, පොලිසිය නිලධාරි ඔහල් හඳුරුගත කරන්න අවශ්‍යන ඒ අවශ කරන තැන්. මෙසිියල්ලම අපි කලම් සලසුන් කලායි තිත් යාපදා කළමනා කරන අමාත්‍යංශයයට ඒවගේ වාරිමාර්ග මාත්‍යංශයටත් අදකට එකතුලලා තිරන පට පුළුවන්ක ලැිල තිනවා කාල්ගර දෙපර්තිමන්තුව ැබෙන ොතුර ෙක් පුුව ර වැඩ තින හානි ආමරන්න. ශ්‍රලක්කාව සහ සෂල්ස් රජාතර වෙලද සහ සංචාරක සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාමට දිරට කැන අතර එකතාවක් ඇතිකර ගැනනාා. විශේෂනිල් ආරදරයක් පරිදි එහි දෙදින නිල සංචායක නිරතවවිසිරෙන ජනාධතිපති මෛත්‍රීපාලසින බැත්තු ම සහ ෂල් ජනාාධපති ඩැනි ෝමතාහාහම වූ අවස්ථාවේදී මෙම එකංගතාව ඇතිකර ගැනුුණේ. රාජ්චනායකයන් අතර නිලහමව அது පස් ොර්වේ සිදු කෙරුණ. ල් රජ න්දේ වෙත ජනාදපතිම ත්‍රරිපාල සිරිසේන මැතුමා වෙත සේෂල්ස් නාධපතිවරයා වෙතින් ලැබුණේ ඉතා උනු සුම්පිළි කැනීමක්. ආචාර වැඩිවර සහිත හමුදා උත්තමාචාර පිළිකන්වමින් ජනාධිපතිතුමාක් පිළි කැනීම මෙමහි දීසිද බුණ. අධිපතිවරුන් දෙදිෙන අතර සහද කතාබාින් අනතුරබයි, දෙරට අතර දෙවිපාර්ශවයකසාකච්ඡා ආරම්භ කෙරුණේ. සංචාරක කර්මාන්තයේ සහ දෙහිබර කර්මාන්තය තුළින් ක්‍රමික සංවර්ධනයක් අත්කරගෙන ඇති ෂල්ස් රාච, අප්‍රරිකානු කලාපේ ඇති ඉහළම සංවර්ධනයක් සහිත රටක් ජනධදිපතිමයි ත්‍රපාල සිරිසේන මැතුම පැසේ, රටවල් දෙකාතර ්‍යාපාරික සංසදවල සබඳතාද වැඩදිියනු කර ගනිමින් ඉදිරි කටයුතු සිදුකිරීමම පිළිබඳ, අදාළ අංශවලට උප දෙෙස් ලබාතිෙන පව. වසර අවසානේ සෂෙල්ස් හිපැවැත්වෙන වෙළෙද ප්‍රදර්ශනය සඳහා ශ්‍රීලාංකික ව්‍යපාරිකයන් සහභාගී කරවීමට අපේක්ෂා කරන බවද ජනාධිප්‍රතිතුමා සඳහන් කලා. මෙ අතර දෙරට අතර පවතින දපාර්ශවික සඳතා තබදුරටත් ශක්තිමත් කරන නව ගිවිසුම් දෙකටද රාජ්චනායකන් ඉදිරී අත් සන්තබුණා. සෂල් සී සෞඛේෂේත්‍රේ උන්නතිය වෙනුවෙන් ශ්‍රීලාලංකවලබාධන සහය දෙරට රාජචනායකන් අතර හමුබේදී ඇකීමට ලක්කුණ. ෂල්ස් වයිතබරුන්ට මෙරටේදී පුහුණුව ලබාදෙන් ලෙසද සීෂල්ස් ජනාධීපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාකින් ඉල්ලා සිටිය. එරට ආරක්ෂක හමුදමට, ශ්‍රී ලංකාවත්තුළ පුහුණු අවස්ථා ලබාදීමට සහයි ලබාදෙන් ලෙසද ජනාධිපතිතුමාකින් ඉල්ලි මක්කෙරුණා. දෙරටාතර, රාජචතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කොට වසර තිහක් සපිරෙනවා එවැනි අවස්ථාවකදී ජනාධිපතිමෛත්‍රීපාල සිරිසන මැත්තුමාගේ සංචාරය දෙරට අතර සමඳතා ශක්තිමත් කිරීමේ කඩී මක් සනිටුහන් කරන වයි සීෂල්ස් ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකන් දෙදහස් හාරසේදනෙකු පමණ සීෂල්ස් හිසේවය කරනවා. ඔවුන්ගේ සුභසාධනය සඳහා එරටින් ලැබෙන සහය ජනාධිපතිතුමාගේ ඇගීමට ලක් වෝුණා. නතුුව ේෂල් ජතික රහලත පමි ගරු ජාතිපති ෛත්‍රපාල සිසන මැත්තුමන් ේෂල් ජති රෝහලේ නිරක්ෂ චරිකාාවක රව වුණ. එම රහල සඳහා ෛද්‍ය උපකරන ලබාදීමද සිදුකෙරුණේ ජනාධිපත්තුමන්ගේ ප්‍රධානත්වෙන්. සේෂල් ජති රහලේ නිරක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසන මැතුමන් සභාගේ වූයේ සේෂල්ස් රාජයේ ස්ාපිත කොට තිබෙන ලංකා රෝහලේ ශාකාාව විවෘත කිරීමය අවස්ථාවට. ඒකටයුත්තද ජනාධපත්තුන්ගේ ප්‍රධනත්වෙන් අධදිනේදී සිදුරු ලබ. ේෂල් නාාතිපති දැනී ෝ මැතිතුන් වින් අදරත්්‍රයේ ශ්‍ර ලංකා ජනාතිපති මෛත්‍රී පල සිරිස මැතුන් වෙත විශේෂ ාත්‍රී ෝජන සංගහයක් පිරිණනීමට නියමති බෙනවා. මෙම දෙදින රාජ්‍ය සංචරයේ දෙෙව දිනයවන හෙ දිනේද ගරුජාතිපති මෛත්‍රී පල සිරසේනමැත්තුවන් ේෂල් ජතික උද්බිත උද්‍යානයේ නිරක්ෂණචරිකාක නිරතිවීමට නියමවිතයි. හට පස්වරුවේ ශ්‍රීලංකා ජාීපති මෛත්‍රී පල සිරිසේන ැතුවන් ේෂල් වෙසන ශ්‍ර ලාංකින් සමග සහද හමෝකට ද සහභගේීමට නියමතව තිබෙනවා. ගෝලියමෙන්ම දේශී වශයෙන් විධ වසනයන් හා බාධ හල්ලව අද, ශ්‍රීලංකාවේ ආර්ථකය ශක්තිමත් පදනමකින් පාත්තා ගැනීමට හැක්වීම අතිශන් අගේ කළේතු කරන, බව London කොටස්වතපල ප්‍රධාන විදායකනින් දහරි දේවි ශ්‍රීමමහතා පවසනවා. ශ්‍රී ලංக்காவே ஆනාගத்தைයට த පහස சකம் හා ආයජන සඳහා සහදීම Londonண்ட කොட்டස් விந்துපුல சூதாන බවයි එමහතාயா සිட்டி அග්‍රராமாத்திரනිல் விක්‍රමසිංහමහ Londonன் කොடස් விழுந்துபழு அது දිனை வෙනவின் ஆரம்ம்பකිරීම අවස්ථාව ප්‍රධාන ආරදතාලෙ සහභාගේබපු අවස්ථාවේදී. ශ්‍රීමම මහතා මේ බව සඳහන් කළ. සදதுதா පெරවරු අට විශේෂ ආරධதே குළவா කොட்டස් விழுந்தபல் ஆரம்ம்ப කරවීම, ඇත අතதேේ සිටම පැවතිෙන සම්ப்්‍රධයක්. දෙரா අතර ව්‍යපාරිக்க , மூல் සබඳතා නව மானනකට ගනීම அරமனுනඇතිவை. ොඩෙන් කොටස්වෙෙනඳ පුල ග්‍රම අතතිරණනිල් වික්‍රමසිහමහතාට මෙම අවස්තාවට එක්වන ලෙස ආරධනාකර තිබුණ. ග්‍රමමාත්‍යවරයා කොටස් වඳ පුල සංකිීනයට පැමි අවස්ථාවේ. එහි නිලදහරී මටලේ ඉතා හරසරින් ඒමහතා පිළිත්තා. ජනதி ච மாතය ரா වික්‍රම ත් මහතාෙන් කොළම කොටස් වෙදපු නිල්ධහරின் පරික්ද මෙමවස්ථාව ක්වසි යා. කොළම කොටස් වෙලදො යෝජ අවථා පළිබඳ ෙட்டு චිත්‍රපටයක්ද ්‍රදර්ශකිරීමෙන් පසයි லா කොටස්වෙල්දபල නදිනු ආரம்ம்ப කෙරුණ. කොටස්වෙල්ද போල ගු නසියල්ල සඳ නොදකාග නිර්මාණය රත්ේ. මෙමරට තොරතුරු තාක්ෂණ ශිල්පන් විසින්. ඒහි පරිගණක කාරයන් මෙහවීම සහ අධක්ෂණ සිදු කරන්නේද මෙරට පරිගන තාක්ෂණ ශිල්පින්ීම විශ ක්ප යා ොස් වෙ ො. Moodalha, ප්‍රධහන පරිගක මෙහහිම්ම අධ්‍යස්ථනය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර, උප මෙහම් මධ්‍යස්ථානය පිහිට ඇත්තේ ලන්ඩනයේ. ජාත්‍යන්තර් තලයේ සිදුකරෙන මෙම විශිෂ්ට සේවා ලොඩන් කොටස් වේල්දපපුල් නිල්ද හරින්ගේ ඉහල් ඇගීමට ලක් වුණ. ශ්‍රීලංකාවේ ආර්ථික සංවර්ධනය වේකවත්කිරීම මකින් ජනතාවට කඩිනමින් ප්‍රතිලාබ ලබාතීම ස්‍යාපේක්ෂාව බවයි අග්‍රමමාත්්‍යවරයා මෙහිදී කියා සිටියේ. ත්මන් ලෝකය ඉතාශීටවෙන් වෙනස්වමින් පවතින්නක්. ඊට අනුරූපලෙස ප්‍රතිංස්කරන සිදු කරමින් රට ඉදිරියට ගෙනයායුතු බයි අග්‍රමාත්‍යවරයක් පින් පාතුන්නේ. ඒ ඔසේ ක්තිමත් ගෝලිය මුල්ලෙක්‍රමේකට එක්විට ශ්‍රී ලංකාව සූදානම් බවද අග්‍රාමාත්්‍යවරයා කියා සිටියා. අපි ජීවත්වමින් ඉන්නේ පරිවර්තනී යුගයක මෙේ තත්වේයට පසුබෑමකින් තොරව මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානමින්ඉන්නවා. ශ්‍රී ලංකාවේ පමණක් නොවයි අපි සියලු දෙනාටම එක සමානලෙස විශා අභිෝගයන්ට මුහුණදීමට සිදුවී තිබෙනවා. හැට නේ සිදුවන්නේ කුමක් දෙයන්න අවිනිශ්චිතයි. නමුත්ඒයි අදහස් වන්න එනහැ අප පෞතින තත්ත්වය අතහැර දමා යයුති කියලා ගෝලි ආර්ථික පද්ධතියට ගැලපෙන පරදි. අපි ප්‍රතිසංස් කරන සිදුරනවා ශ්‍ර ී ංකාවතුල නව නීති කටුම් පත් කරමින් ඉන්නවා ශ්‍රී ලංකාවේ කොටස් වලද පොල කෙටිකාලයක් ඇතුළලත සාර්ථක වන ඇති බවයි මගේ විශ්වාසය. පසුගේ අවුදු කියහිපය තුල අපි ශ්‍රීලාංකාවතුල ආරනය. ග්‍රහණ රැසක් අත්කරගත්තා. අපි ජනතාවට සහන සැලසීමටත් අපට හැකි වුණා. ොட்ட ரை பவர் හ සඳහ ஆ வே ப கொො கொம்ப ො ந்து ல ட்டஸ் ந்து சமீப கட்டයතු කිීම. ஸ்ரி කාவே ஆர்තික සංවධ ස ூ പ බ பிரிතා ് ශෂ பிரி ොட்ட LC. සவாන ප්‍රධන විධය ിக்கල් . ග්‍ර ம் සம . පෙරිසක් මෙ මවස් තවටික්කු සිටියා ශක්තිවත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සාතාරණ සමාජයක් සඳහා නයිකත්වවෙෙන් ල බාදුන්නේ ජනතිපති මෛත්‍රපාල සිරිසෙන මැතිතුමා බව අමාත්‍යය සජිත් ප්‍රම දා සමතා පවසනවා දෙදාස් පහලවේ ජනවාරය අ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්ෙන් දි පරදුවටකක් ඒ මහා ජනතා ජයග්‍රහණය නිර්මා කිසිම දවසක ඒ ජනවර ඒ ජනතා ආශීදවා. උක්තුදකට කාට තලි කර.ඒ ඉස්තිල එන්නේ මොකාටද කියන එක අපේ පරිනක ශ්‍රීමත් ජනාධක දෙතුමාට හොඳටම තේරෙන මෙන්න පල්ලි ගුඩු කරන යුගයක් නිර්මාණය කර. නේවස්ථාන විනාශරන යුගයේ නිර්මාණය කර. පෝවිල් පත්්තතිය ගිනිිබත් කරන යුගගේ නිර්මාණය කර. බෞද්ධාවක පන්සල් කලට සම්පත් ලබාදීම නැති කරන යුගයේ නිර්මාණය කර නවතත් වර දෙෙන යුගයකට නෙවෙීම. මේන්නේ හිට්ලර් යුගේකට. බදිනා අනකර උදාකම්මානයේ ජනත අයිතයට පත්කිරීමේ අවස්ථාව ටික් වෙමෙනුයි අමාත්‍යවරයාමේ ප්‍රකාශකලළේ අන්ර්ාධපුර පලා කළ නෙල්ලියකම් ප්‍රදේශ ඉති කරුණු ගම්මානය නිවාස තිස්තුනකින් සමත්වෙතයි. ඒසඳහා වැෑ කරුණු ොදල රොපියල් ලක්‍ෂතුන් සිය තිස් හතර. සැමටෙවෙන යලිපිවිදින උදාකම්මාන වැඩසටහන ඇතේ ජනත අයිතියට පත්කෙරුණු එකසි තිස් හයව වන ආදර්ශකම්මා නේමය අයි. විසිරීෙන් නිවාසනයි ප්‍රධානය තුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමකාමීව ක්‍රියත්මක කෙරුණා. ිසල බැහරැකිරීම සඳහා අවී තුමුදලින් රුපියල් මිියන සයක් කොළඹ ාහනගර සභාව අද පෙරවරුවේ ගෙවා ඇති බව ඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව, සභාපති, රෝෂාන් ගුණවර්ධන මහතා පවසනවා ඒ අනුුව අද සිට කොළඹ බහනගර සභාවෙන් කැලිකසල බාහර ගැීම සිතු කරන බවයි ඩම් සංවර්ධනය කිරීම සංස්ථාව, සභපතිවරය අපවසන්ඩි. නය සීීමාව ඉක්මවා නොයන පරිදිී, විදිමත් කළමනාකාරිීත්වයකින් යුතුව, ඉදිරියට මේ පවත්වාගෙනයාම දෙපාශ්වයේම වගකීම බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන්කටවා. මෙම වසරේ ජෝලි මාසේ සිට, කැලිකසල අපහරණ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයිව ුතු, රෝපියල් මිියන දෙසිය හතක මුදලක්, කොළඹ මහනගර සභාව ගවා නොමැතිවීමනිිසා, කලිකසල බහර ගැනීම තාව කාලිකව අත් හිටුවීමට, ඉඩම් සංවර්ධනය කිරීම සංස්ථාව පසුගේ සෙනසුරාදා පියවර කත්තා. පිබඳ කොඹ අද පැවති මාති සාකච්ඡාවකද. කොළඹ පුරපතින රෝසි සේනායක මහත්මියෙද අදහස් දැක්වූවා. මිලියන් සීයක් මේ වෙනකොට ගෙවන්ඩ කටයුතු කරා මේ ජනතාව සරු තත්වයකට දාඩෙ බැනිස. මාර්තු මාසිය අග වෙනකං මේ කකුණු බැහරක නිස්ථානෙත් න්‍යන්තරෘප කරන කළඹනා කරනය සේවක සියල්ලම කරේ කොම හනර සබා. මේ ස ජූනි මාස ජූලිමාසය අගස්තු මාසෙද දහතයප ඉන් වසල ඒ හමේකම මිස්්්‍ර කුණුවල්ට දාලාලතිය ගාන එක්දස් පනයි. සිවිටකත් 15 කියල දාලා නෑ මකද අපි තමයි කලමනා කරය කර නමුත් යවපු ඉන්වයිස්වට ඒ ආකාරයෙන්ම අපි චෙක්පදී ගෙවල තියවා ඉසම විරෝධයක් මේක වැරදිී මේක ඇහෙම නැහැ කියලා කියලනෑ. මේ හිටුපු ගමන් ගහෙන් ගෙඩියෙන්න්නවාගේ සත්තෙම්බර් දාටමේදා ලියුමකට යන මේ ආරවුලක් මේක. මාර්ති මාසෙන් පස්සේ. අපෙන් කළමනා करන්නේ එසලාඩීසික බාරගත්තා. දා ඉඳ ආදවෙනක අප මිත්‍රකුණු කරල පිට දා නැයි තඒකනනිස අපිට ගෙවීමක් කරන්න අවශතාවයක් නෑ ජනතාවට පැදිලම කියන්න කැමති ඔබතමන් ආසලා වෙනුවෙන් අපි අකුරට නූලටම ගවන්නට තිය හම හොලක්ම වල තියන දැන් මදවිරාවයක්. ්‍රක வாන් மே හිටපු සභපති නිශන්තවික්‍රමසිංහමහතා එම සමාකமே duபாய் කාரியாலே සேவேකර නිල දහරකනට, குලටகත් නිවාස සංකීரණයක් සඳ, வாර්ஷිකව රපියල් मिलියන දෙකයිදශම හතරක முதலක්්‍යவைති බව அதுහலிவுன. ஏஸ்ட்ரீலாங்க நியாலைன் ஸ்ரலாகாேட்டரியின் , மஹ ලංකා எனන සමාගම් වල සිද වූ භව කියන ஆක්‍රමිකතාසවීම සදහපත් කළ ජනාතිපති குமிසමහமுயදී. අද කොමිසම හබවේ සාක්ෂිල පාදුන්නේ ශ්‍රීලංකන් ගුවන්ට සමාගමී මෝල්ල්‍ය ලළමනා කරන ප්‍රදහනනි යසන්ත දිසානායක මහතා සහ. එම සමාගමී මානව සම්පත්තා පරිපාලන කළමනාකරු, ලසන්තලියනකගේ මහතායි. දෙදහස් දොළහ දෙදහස්දාහතර කාලය තුළ ශුලක ගුවන් සමාගම හිටපු සභපති නිශන්තවක්‍රමසිංහ මහතාාව නිවාස සංකීර්ණයක් සඳහා රෝපියල් මියන දෙකයිදශම හතරක මුදලක් වෙන් කරතිබූ බවත් එම නිවාස සංකීර්ණය ඩොබයිහි විකිනුම් සහයග නිලධාරණයක වෙනුවෙන් ලබාගත්ත එකක් බවත් හෙලවුණ. මීට පෙර මේ සබන්ධයෙන් එම ගුවන් සමාගම ප්‍රකාශ කරතිබුණ ඩොබයි හි පිහිටි පුහුණු අභ්‍යාස ලබින් සඳහ අදා මුදල් යොදාගත් පයි. මෙම දීමනාවන්ට අමතරவு, එම නිලධරණයට වෙනම නිවාසදීමාවක් ගෙමින්තිබූ බව දිසානායක හතා කිය සිටිය. හ රොද ෘගූ නැමති මෙම නිලධහරණියගේ නමට ගෙනනති මෙම නිවාස සංකீරණයට අදා සලවිල් පත් සමාගමී නමට නොව, அදාල නිලධරියගේ නමටම ලාග ෙනති බව කොமிසම හමුව හෙල ව. න ල ක න් ස ගම සිදු පහුණුුවංක්ෂයකට අනි ක් කරන තිබ බවට අනවණයවූ බව දිසානායක මහතා කිය සිටිය. ලසන්ත ලියනගේ මහතා කිය සිටිය, ීට පෙ ශ ලක ගුවන් සමගම ගුවන් සේවි කා ෙස මෙම ල් සේව ක ඇති බයි. එහිදී ඇවිසින් නිශන්ත වික්‍රමසිංහ මහතාට කරන ලදෞගලික இல்லීම අනුව වසරක වැු ප්‍රහිත නිවාඩු ලබාගෙන වෙනත් ංශයකට මර්රුවීමක්ද ලබාගෙන ඇති බව ලියනගේ මහතා කියා සිටියා. නිශාන්ත වික්‍රමසිංහ මහතා මෙමඉල්ලීම් ලබා දෙමින් ඇව සිංங்கපොරුවෙන් නවතනතුරකටද පත්කර ඇති බව ලියනගේ මහතා සාක්ෂි දෙමින් කිය සිටයා. මෙම තනතුර සබந்த ශ්‍රීලංකන් ගුවන් සමගම භනව සපත්තා අංශය දනුවත්කර නොැති බවත්, එය එම අංශේ විසින් අනුමතකළ තනතුරක් නොවන බවත් ලියනගේ මහතා කියයා සිටියා. මෙ වනවිට ඇය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවෙන් ඉවත්ව ඇති බවත් එම සමාගමේ තොරතුරු තාක්ෂණ එකේ විසින් ඇගේ තනතුර එක්සත් තරබියමீර් රාචේ, ගුවන් ප්‍රේශපත්තා அලවි කළමනාකරු ලෙස වෙනස්කර ඇති බවது ලියනගේ මහතා පැඇවස්වා. අදාළ තනතුරද මාානව සම්පත් ඒකේ විසින් අනුමතිය ලබා නොදුන් එකක් බවද ලියනගේ මහතා කොමිස මහමුවේ වැඩිතුරටත් සාක්ෂි දෙමින් කියා සිටියා දැන් අධිකරණ විශෂන්ගය. ක් හ න් ප්‍රදහ ෙසක ට තු ම න ත් මහතා ඇතුළ හ ර කුට ෙහි ඩුව ලබන තිස්වන දා සිට දෙනපතා විහගේ ගැනෙනවා. ම අතර ලබන පහල සොනඳදා නඩුව යලිකැඳීමට නේ විතයි. ඒ මහ පරි න්නේ මුල්්‍ය ංච හ ෂන නඩ විවාහග කිරීමට පත් කළ පළ විශේෂ ්‍ර පුද ගල මහදි කරන හමුුවයි. පළමුද දෙවන තුංගන සහ හතර වන සාක්ෂිකරවන්ට, ඔක්තෝබර් තිස් වනදා අධිකරනේ පෙනී සිටන ලෙස සිතාසිඩිකුත් කරුණ. ම්‍ය අත්‍ර ගාමිී සනරත් මහතා ඇතුළු විද්තිකරුවන් විශෂ ත්‍රී පුද්ල මහධකරන හමුවේ අද පෙන සිටියයා ිටරෝ ලංකා ගේෑස් සමගම කැන්වින් හෝල්ඩික් සමාගමට ලබතුන් රපල්මලියන පන්සේක මුොතලක් හෙලන්කෝ හොටල් පුද්ගලික සහගමේ නීති විරෝධී ෙසට ආයෝජනයකිරීමෙන් මෙම මුල්්‍ය වංචාව සිදුකර ඇති බවටයි ඔුන්ට චෝදනාල්ල වියඇත්තේ. ri Lanka Mahaku कर nikතුwe SidiuA வncia sam मा ීම подcal, mission 17 අad Sashi ීම,loranportation and Lo ස sam m පrelaති gaයක්කිීම, ma අne අনিgakala s හිපු முමා Ravikarناika маhaතා aya. Tua. ට පෙර ලබද තිබූ நியோෝග තාාවකාலிක ෙස අත් යට වීම, கொොළ ප්‍ර මහෙස්්‍රාත් රංග දිසනා එක මහතා ියෝක කරතිබුණ. මෙසන් ස්තර யோගයක් ලබාදමින්, ප්‍රධහන මහෙස්්‍රराත්වරයා පෙර யோෝග බलाත්මක சை நிियயோ ले. ල න්්‍ර න්තු හොගේ ෞද් කලි කලක ොහොමද ශකී සහ ලංකා සස හිට පුස සහපති නලීින් ප්‍රාන්තු යන අයට එ හිව, කරනෑකල මහදි කරනය හමේ පනවා ඇතින් නඩුව අද යලි විභාගට ගැනුා. සාක්ෂි සටහන් කර ගැනීමෙන් පස වැඩදුර විභාගේ සඳහ නඩුව හටදක්වා කල්තැබුන විත්තකරන් හෙ දින දක්වා යලි රක්ෂිත බන්ත ගාර ගත කරුණා යන්තම්පලාාව ලංකා සතුස ශාකාාව, රුපා ක්ෂ පනහකට අධික බාන්්ඩ සඳහ මුදල් නොගව පැහැ හැරීම සාද මුද . එරහි චෝතනායි. ආචරය ශි්‍රානිි බණඩාරණයක මහත්මිය අගවිනිසුර දුරෙන් ඉවත් කිරීමට, මහින්ත රාජපක්ෂ මහතා එදා කටයුතු කළ අවස්ථාවේ ඊට එරහිව තමන් නැග සිට බව ශ්‍රීලංකාවේ කමියුනිස්් පක්ෂය ප්‍රාන ලකම් දිීව ගුණසේකර මතා පවසනවා. කැින් අමාත්‍යවරයකුල් ලෙස එදා තමන් කළ විරෝධයල් හිටපු ජනාතිපතිවරයා මයිම් නොකළ බවයි දෙව ගුණසේ කර හතා තවතරටත් කියසිටියේ. ක් රන ం තු ක් ర වැ දි. ంද්‍රී ර ්‍ර అ ්‍රමනිష් කාර ර පළිබ ීර්ණ න්න අප ත් කර න. හි అడు ా වි මල ේෂ න් කරන්න. అడుකාරే ගැල එක විමර්නය කරලා ඩ හල వాර්త ති. ඒ රම හරස් ප්‍රශ්නාන න්න බෑ මල්ලි රසලට කීපෙනකට ඒ හර හ පස් නපුවාගර දැක් යු් දයද කතකර ග්‍රමශ්කාරට හමන්ත්‍ර කර ැ පලව ම මන්ත්‍රයකරු ඒත් නීති ආදිපත්්‍ය මද වැට අධිරන හැල්ලෝට පත්තන පර්ටමේදු හැල්ලුවටත්නවා. ශ්‍රී ලංකාවේ කමිනිස්ට් පක්ෂේ හිටපු මන්ත්‍රීවරයකු වන ඒලිය නානයක්කාර මහතාගේ තුන්වන ගුණසරු උත්වේ අමත මනයි ඩියව් ගුණසේ කරම හතා මෙම අදහස් පල කලේ. රුිටිය සස ්‍රණනාාරය පැති මෙම උත්සවේට එලියන් නායක්කාර මහතාගේ බිරිඳ ඇතුළූ පවුලේ ඥාතීන්ද එක්ව සිටියා. හිටපුූ නීතිපතිවරයකු මෙන්ම ජනාධපති නීතිඥවරයක වූ අා පපාප්ත ශිබ්ලි අසීස් මහතාගේ දහි පලිමදාවසන් කටයුතු අද පස්සර්වේ සිදු කරනාා. කොළම්ඹ පෞද්ලික රෝහලකදී අදද ඇසනනාභහප ප්‍රප්තවන විට එමහතා හැත්තෑ පස්සවන දීහි පසුබනා. මේ යන විට ව්‍යවස්ථ සභහවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළ, ශිබ්ලි අසීස් මහතා ශ්‍රී ලංකා නීති ඥ සංගව, සභහපතිහා නීති පපති අනතුරද හෙබවවා රාචි්‍රිය නිවසේ තැන් පත් ක්‍රතිබූ දේ පිළිබඳ අවසන් කටයතු, අද පස්වරුවේ සිදුකෙරුණේ ජවත්ත මුස්ලිම් සුසන බොහොමියති. මේදවස් වල බොහොමයක් දෙනාගේ කතා බහට ලක්වෙන මාතෘකාව පෘපියල අව ප්‍රමාණවීම. ඒ රටක් හැටියට ශ්‍රේලංකාව තමත් පසුුවන්නේ සුබසාධන අංශය වැඩිම රාජයක් ලෙස. මේ කරුණු නොසලකා අපට ආර්ථික වර්ධනය හෝ ආර්ථික ස්ථාවරයක් ගැන කතාකිරීම අසේරුයි. සමාත සුබසාධනය සම්බන්ධෙන් රජය ෑ කරන අති විශාල මුදලින්, රට හිමිවන ප්‍රතිලාබ ෙබතු දෙයන්න පිළිබද කරුණුකාරණ පිළිබඳ අප විමසීමක් සිදු කලා. නිදහසින් පසු ශ්‍රී ංකාවේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වැනි පහසුකම්වල සිට සුබසාධන රාශ්ියයක් ක්‍රියාත්මක වනවා. එය මේ වන විට විශාල ශේෂත්‍රක පැතිර ඇති බව දක්නටලැබෙන්න්නක්. එනිසාම රජයට පවා මේ වනවිට කොපමන සහනාதாර වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවාද යන්න ගණනයකිරීමට අපහසුවන තரමට මේ ක්‍රියயாාවவලිය සංකීර්ණී තිබෙනවා සමෘර්ති සහනාධරයේ සිට පින් පඩි තීමනාව දක්වා සහනාාර වැඩපළිවෙළෙන්ුවෙන්, රජයක් ලෙස වාර්ෂිකව වෑ කරන මුදල අති විශාල බව පැහැදිලි. දෙදහස් හයවසරේ සිට දෙදහස්දා හතවසර දක්වා සෘධ සහනාධාරය පමණක් ගත්තද. වාර්ශිකව ඒය ක්‍රමයන් ඉහළගොස් ජාතික ආර්ථිකය මත විශාල බරක් පැටවී ඇති අයු දැකිය හැකි. දෙදහස් හයවසරේ රුපියල්මිලියන දහදහස් හත්සියය අසු නවයක් වූ සමෘධි වියදම දෙදහස් දා හත වෙන විට රුපියල් මිියන තිස් නවදහස් හත්සය හතක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෙදහස් දාසය වසරේ ඒ රුපියල් මිියන හතලිස් දහස් හත්සිය හතල්යක් තරම් විශාලමුදලා. Mම දෙදහස් பහலவ வசரின் பசுவ எතப் පැවැதி சமூர்த்தி தீීමனාව இහல நங்கவීම රஜய பியவர ගැனීමට கட்டிුத்துக்கலாம் ஏ அනුව ரපயாால் मिलන விසි හතර දහස් නවசிய පணස් දෙකක් රජட்டு அமතரව දரීමට සිதுவீීම තුළ ஆர்த்திக்கேட்டு அமතர වயதමක් එක්ව ඇති බව පැහැදිலி. දැනට බැලුවොත්තයෙම සුපසාතක වැඩසටහන් දැන්දි දස්ද හාට අයවැල කනේ බැලොත්තයම වැඩසටහන් විශි තුනක්ත් තියෙන. ඊට අමතරෝ පාධන වැඩසටන් තියෙන අ කියපු වැඩසටහන් විසිදුනට තියනවා බිියන එකසිය අනු තුනක් අයෑී වල තියෙන. ඒකෙන් ගත්තතේම ලොකුම ප්‍රසාධන වැඩසටහන්තියෙන සමුෘදී වැඩසටහන්න එකට බිඩියන හතලස්තුනක් වෙන් වෙලා තියෙනවා. ජනසවිය නමින් සුපසාදන වැඩසටහන් ක්‍රියාත්මක වූයේ එක්දහස් නවසය අනුව වසර මුල් බාගේදී. එක්දහස් නවසය අනු හතන වශරේ සිට සමුෘධී සහනාධාරය ක්‍රියාත්මක වුණා. මේ කාලය තුළ ලංකාවේ දරිත්‍රතාව පහලකොස්ති බෙනවාද දුපත්ම ඩවෙලාද කර බැලෝත් එකදැෙන පුළන් උත්තේ ඕ දස් දාසයේ දරිත්‍රතාවක් වෙන්කරන රේකා ැලෝතේම? මුළුජනගානයෙන් හතරයි දසම එකක්. ඒ අත්වය බැලුවම දුපපත්ම කියෙ වැටන්නේ පවල් මුළු සංකයන්ගත්තේම ක්ලක්ෂ කැනෙ ක්ෂ හත්තර දාහවා වගාන තමයි දුපත් කෙන කොටසර වැටෙන්නේ. නොව සමෘදධ ගත්තහම සමෘති බනව ඉට ඩිංක්‍යාව. ඒ මේ වන විට සමුෘදධි දීමනාව ලබන පිරිස ලක්ෂදා හතරකට අධකයි. එමෙන්ම සමෘධී අපේක්ෂාවෙන් තවත් ලක්‍ෂ අටකට අධික පිරිසක් එල්ලුම් කරතිබෙනවා. එසේ නම් මෙහි ගැටලු සහගත තත්ත්වයක් පවතින බව පැහදිලේ. ඒ ප්‍රශ්යට පිළිතුර තවයි අපි සුභසාධ ප්‍රතිලාබ මණ්ඩලෙන්ඒ ප්‍රශ්මිස්ධන බලාපොරොත්තු වෙන්නේ ව ගැන හොයා බලපුනඇත්තම් පර්ේෂණකරප තියන ප්‍රතිපලාානු තියෙන්නේ නොසුසු අය ආදර් ලබන සුසු අය බලාගෙනන්න. දැනට සමරු දෙපාර්මේන්තුවයේ දාශයකරපු ඒ සමීක්ෂණයක් අනුව ඉල්ලුම් පත්‍ර තියන ලක්ෂ අටක්. එතකොට ඒ පැත්තෙම් බැලුව හම. තෝර ගැන මේ ක්‍රමේද පි ්‍රශ්නයක් ති තෝරාගනීම ක්‍රමවේද අර්තය බලාපරොත්තු වෙන්නේ මේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය කිසි බලපෑමකින් තොරව සාධාරන සහ විනිවිධ පරෙන ආකාරයට පරිගනික්ත අක්ෂණ භාතා කරල තෝරාගැනීමේ නිර්ණනායකයන් විනවිධ පෙන ආකාරය සකස් කරලා එතකොට ඒ තුළින් පොළුවන් සුසකන්තියනයට ඉල්ලන්න ඉල්ලුවෙන් පස්සෙ අ ඒ පරිගනක තොතුර පදධති ආශ්‍රයෙන් ොදාගන ක්‍රමෝේදකින් තමයි තරගන බලාපුරත්. බදුල්ල දෙමළ බාලිකා මහවිද්‍ය्याලයේ විදුහලපත්නියය වන ආර් බවා නිමහත්මිය දනගස්වීමට ලක්වයකින සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරලාද පීක්ෂණ අවසවී ඇති බව ශ්‍රී ලංකා මානවහිමිකම් කොම්සන් සභව නිවදනය කලා. අධදාන පරීක්ෂණ අවසන්කොට කොමිෂන් සභාවේ නිර්දේශයද අනමතව ඇති බවයි ශ්‍රීලංකා මානව හිමිකම් කොමෂන් සභව සඳහන් කරන්නේ. මෙම කාරණය සම්බන්ධෙන් පැමිනිල්ි පර්ශවය ශ්‍රේෂ්ඨාධරනය වෙත මූලික අයිතිවාසිකම් පැමිණල්ලක්ද ගොුණක ඇති බට කරුණු වාර්තාාවම් වත මානව හිමකම් කොමිෂන් සබභාව සිර් නිර්දේශ ලබාදීම අහිටවාති වෙනවා. සිදිය පිද ්‍රෂ්ාධි කරන ම්ඹිම සිීමක් සිදු කරන්නේ නම් අදාලා තොරතුර ශ්‍රේෂ්ඨාධිරනය වෙත යමු කරන බයි එම කොමිෂන් සබභව පවසන්නේ පලාත් ප්‍රධානමාත්‍යය චාමර සම්පත් දසනනායකමහතා බදුල්ල දෙමල බාලිකා මහ විදුහලේ විදුහල්පතිනය වන ආර් භවානී මහත්මය දනගැස්ස වූ බවට මධ්‍ය මකින් ප්‍රචාරයවීමත් සමඟ මෙම පරීක්ෂණ සිදුකරුණා. තුර ැගෙන හි ප්‍රදේශවල ජනතාවට හිම идемම් කිසිதுು සීමාවින් തොරව, ඊට ஐITතිඇති ජනතාවට ලා ීමට കඩയතුകළയතු බව, නනාතිපത ෛත්‍රരපාල සිරസന ැതමා പസു දා प्रരකාश කළ මෙම प्र්‍රකාශය වඩත් सुභවාදී අවස්ථාවක් නිර්මාණය කිරීමට හේතුවන බව, විදवතුන්ගේ අදහസයි. ර ැින්හිර නතාවගේ ඩ මයිතේ පිළිබඳ නාධපතිතුමා පසුගේීතා නිල්ලධහරින්ගේ අවධනයට ලක් කළ, තුර හා නැින් හිර පලත් සංබර්ධනය පිළිබඳව පත් කළ ජනාධිපති කාරිසාධන බලකාය තුන්පන වරටත්වැැස් වූ අවස්ථාවදී. තුරුණගනිර ප්‍රදේශවල ඒ ජනතාවට හිමි ඉඩං අනිවාරිින් ඒ ජනතාවට දෙන්න ඕනෑ. යුද්ධයට පෙර ඒ ඉඩම්මල අයිතිකරුවන් තමන්ගේ කඩදාසිදිරි පත් කරනවනං. ඉඩම්මල කිසිදු සීමාවක් නොතකා. ඒ අයට ඒ තිබුණ ඉඩක් එහෙම දෙන්න කියලව උපදේස දුනද. බේ සම්බන්ධින් විද්වතුන් පලකලින් ින්න දහස. දිර් කාලයක් තිස්සේ සමහට පරම්පා දෙක තුනක් ෘක්ති විදපුූ යම්තිසිට මක් තියෙනවනං ඒ මිනිස්සුන්ටේ ලැබෙන්ෙන සරස්වලලා ඒඒ ශක්තිමන් ආර්ථික දායකත්වයක් ඇති කොටසක් විදියට රටට වැඩදායි විදියට ප්‍රයෝජනයට ැනීම මහිතන වැදලා එනිසා අතිකරු ජනාධිවත්තුමන් සඳහන් කළ මේ ඉඩම් ඕ එමයට ලබාදීම සඳහා වූ එතුමා දක්වන අදහස යථාර්ථවාදී සහ සතති ගරුක ප්‍රකාශය ප වශයෙන් අපි දකින්න පුළුවන් රාජ්‍යනායකයෙක් මේ විදිහට සියලුම දෙනාගේ අයිතිීන් ගැන සල කළ බරලා මේ විදිහේ ප්‍රකාශයක් කිරීම පෙ රටටත් ඇතටම දයි කියන කාරණය තමයි මම දකින්නේ විශේෂයෙන්ම මානවහිමිකම් සුරැකීමට ශ්‍රී ලංකාව දක්වන උත්සාහය ජනාධපත්තුමාගේ ප්‍රකාශයෙන් පිළිබිමේනුම් තුරේ ජනතාවත් දකුණේ ජනතාවත් අතර ලොකු සංහිදියාවකට මේ වගේ ප්‍රකාශයකින් සහ ඒ සම්න්ධයෙන් ක්‍රාත්මක වීමෙන් මේ සංවිධාව ශක්තිමත්කර ගැනීමට ම ලොකු පසුබිමක් නිර්මාණ වෙනවා. මස්සගින් අයිටන් රාත්‍රී ප්‍රධන සිංහල පත්විකාශය නිමාට පත්වනවා සපරාත්‍රියයක් www.ipnnews.tellk.